ආයුබෝවන් සුබ දවසක්. SD official YouTube channel වල ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අලුත් වීඩියෝ එකකින් තමයි අද අපි හමු වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ Windows use කරන ඔයාලට, ඒ කියන්නේ Windows operating system එක පාවිච්චි කරන ඔයාලට Notepad එක පාවිච්චි කරලා කොහොමද ඔයාටම තනියෙන් calculator එකක් හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරන්න ඕන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රත්පාට subscribe button එක ඔබලා ඊට හැපේ තියෙන bell icon එක click කරන්න. එතකොට අපි video එක upload කරපුවම ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාගේ notepad එක පාවිච්චි කරලා තමයි අපි මේ දේ කරන්න හදන්නේ. ඉතින් ඔයා සාමාන්‍ය විදිහට start එකට ගිහින් ඔයා computer එකේ notepad එක on කරගන්න. මේ ඉතින් මේකට Windows operating system එකේ version එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Windows XP එකේ ඉඳන් දැන්ට තියෙන Windows 10 operating system එක වෙනකම් මේ ක්‍රමය වැඩ කරනවා. ඉතින් අපි මේකට කරන්න හදන්නේ Windows ළඟ තියෙනවා batch script කියලා වෙනම coding ක්‍රමයක්. ඒක CMD application එකේ විතරයි run වෙන්නේ. ඉතින් මේ batch script කියන ක්‍රමයෙන් තමයි අපි අද calculator එක හදන්න හදන්නේ. ඉතින් මේකට code වගේක් තියෙනවා copy කරගන්න. ඉතින් මේ code එකට අදාළ link එකක් මම පල්ලෙහා description එකේ දාන්න. ඒ වගේම මේක save කරාට පස්සේ ඒ save file එකත් මම පල්ලෙහා link එකට දාන්න. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන code line කිහිපයක් තියෙනවා. මෙතන echo කියන එකෙන් කරන්නේ අපිට අවශ්‍ය දේ මොකක් හරි print කරගන්න තමයි නැත්නම් display කරගන්න තමයි මේ echo කියන එක උදාගන්නේ. ඒක CMD එකේ run කරාට පස්සේ CMD එකේ print වෙන ක්‍රමයක් මේක. ඉතින් මේ වගේ දේවල් නැත්නම් මේ වගේ coding වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ YouTube channel එකේ වෙනම lesson series එකක් කරනවා. Java programming lesson series එකක්. ඉතින් ඔයාලේ lesson series එකත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන් programming ගැන ඉස්සරහට වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් මෙතන code line ගොඩක් තියෙනවා. ඉතින් මේක එකින් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරාට ඔයගොල්ලන්ට වෙනම අදහසක් එන එකක් නැහැ. programming ගැන idea එකක් තියෙන එක නම් අනිවාර්යෙන් දන්නවා මේකෙදි මොනවද වෙන්නේ කියලා ඒගොල්ලන්ට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ code එක ඒ විදිහටම copy කරලා ඔයාගේ notepad එක open කරලා ඒකට paste කරන්න. paste කරාට පස්සේ උඩ වම් පැත්තේ තියෙනවා ෆයිල් කියන එකක්. ඉතින් ෆයිල් එක දෙකින් ඔයා මේක save නෙමෙයි save as කියන type එකකට තමයි දෙන්න ඕන. save as දුන්නට පස්සේ ඔයාලට කැමති දැනකර මේක save කරගන්න පුළුවන්. මම desktop එක දෙනවා. desktop එක දීලා මෙතන පල්ලෙහා තියෙනවා save as type කියලා. ඉතින් මෙතන save as type එක document දෙන්න එපා. නැත්නම් ඒක text file එකක් විදිහට තමයි save වෙන්නේ. ඒක all file කියන එක දෙන්න. all file කියන එක දීලා උඩ අපිට file name එකක් දෙන්න පුළුවන්. මම මෙතන calculator කියලා දෙනවා. calculator කියලා දීලා අවසානයේට file format එකක් දෙන්න ඕනේ. ඒකට .bat කියලා දෙනවා. .bat කියලා. ඒ විදිහට දීලා ඔයාලට කැමති තැනම මේක save කරගන්න පුළුවන්. මම ඒක desktop එකට save කරනවා. save කරලා ඒක සාමාන්‍ය විදිහට close කරන්න. close කරලා ඔයා desktop එකට ගිහින් ඒක double click කරලා on කරගන්න. ඉතින් මෙතන තියෙනවා calculator.bat කියලා මම save කරගත්තු file එක. ඒක මම double click කරලා සාමාන්‍ය විදිහට on කරගන්නවා. ඒක open වුණාට පස්සේ මේ වගේ enter operand and operator කියලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් උදාහරණයක් විදිහට හිතන්න මට ඉලක්කම් දෙකක් එකතු කරගන්න ඕන කියලා. ඉතින් මම එකතු කරන්න ඕන ඉලක්කම් දෙක සාමාන්‍ය විදිහට type කරගෙන ගිහින් enter කරන්න තමයි එයා කියන්නේ. ඒ කියන්නේ මට 12 12න් වැඩි කරගන්න ඕන නම් මේ විදිහට type කරලා enter කරාම ඒ output එක එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් output එකේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒක කියලා දෙනවා press 1 for more calculations සහ press 2 to quit කියලා. ඉතින් press 1 එක ඉවර වෙලා අපිට ආයෙත් මොන හරි දෙයක් තියෙනවා නම් calculate කරගන්න පුළුවන්. දෙකේ ඉලක්කම ඉවරට පස්සේ අපිට මේ calculator එකෙන් exit වෙන්න පුළුවන්. ඉතින් මම තව ඉලක්කමක් දීලා බලනවා මේක output එකේ විදිහට එනවද කියලා. සාමාන්‍ය විදිහට මේක out එක එනවා. අපිට මේක exit කරන්න පුළුවන්. දෙක ඉලක්කම ඔබලා enter කරාට පස්සේ ඊට පස්සේ ආයෙ ඉල්ලනවා press any key to continue කියලා. ආයෙත් enter key එක දීපු ගමන් මේ calculator එක exit වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි notepad එක පාවිච්චි කරලා අපි හදාගත්තු calculator එක වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ බලාපොරොත්තු වුණා වගේ calculator එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේකට interface එකක් නැහැ. අපිට button එකක් විදිහට click කරලා calculation ගන්න බෑ. ඒ වුණාට ඔයාට code විදිහට type කරලා මේ calculator එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා notepad එකක් පාවිච්චි කරලා calculator එකක් හදන්න කොහොමද කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලාත් මම හිතනවා ඔයාලට. ඉතින් මේ වගේ interesting video ඉස්සරහට බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට හැපෙති තියෙන bell icon එක click කරොත් අපි video එක upload කරපුවම ඔයාලට ඒ විදිහටම notification එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ video එකේ තිබ්බ දේවල් කරන්න යද්දී ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න අපි ඒ ගැන කතා කරමු.
ඉතිවා හිතනවනම් මේ වීඩියෝ එක තිබ්බ දේවල් ඔයාලා නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තුෙන් අද ඔබෙන් සබ ගන්නවා. සුබ දවසක්.